පාසල් විවෘත වුණා. ඒ පාසල්වල 5%ක්වත් ළමයි වාර්තා කළේ නැහැ. මේක 30 වසරක යුද්ධයක් තියෙන කාලෙදිවත් මෙහෙම දෙයක් වුණේ නැහැ. එකෙන් අපිට දැනෙන්නට උනේ මේ අර්බුදයේ තීව්‍රතාවය. ඉතින් ඒ නිසා අපි සියලු දෙනා මරණ සහතිකය අතින් අරන් තමයි මේ අවස්ථාවේ ජීවත් වෙන්නේ. අපිට මේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ වෙනත් ආගමිකයන් හා ඉතාමත්ම කුළුපගව සමීපව සෙනෙහසින් දයාවෙන් කටයුතු කරන්නට අපිට හොඳට පාඩම් කියලා දීලා තියෙනවා. ඒ වගේම අපි මේ අපි අදහන ධර්මයන් මේ අවස්ථාවේදී තමයි අපේ විශේෂ ස්තුතිය අපි පූජා කරන්නට ඕනේ, පුද කරන්නට ඕනේ. විශේෂයෙන්ම කිතුණු පූජකතුමන්ලාට, කිතුණු භක්තිකයන්ට ඇති වූ මේ විශාල ඛේදවාචකය පිළිබඳව ඔවුන්ගේ නිහඬතාවය, ඔවුන් මේ රටේ සාමය සමගිය වෙනුවෙන් කැප වී සිටින ආකාරයට අපි ඔවුන්ට පළමුව ස්තුතිවන්ත වෙන්නට ඕනේ. ඒ වගේම අපි බහුතර සිංහල ජනතාව, ඒ වගේම ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාවට වැඩි වැඩියෙන් ආදරය කළ යුතු, ළඟා විය යුතු, සෙනෙහසින් අපි අතර බැඳීම වැඩි කරගත යුතු කාලයක් මේ කාලය. මම හිතනවා අපි පෞද්ගලික වශයෙන් තම තමන්ගේ සිත වැරදි පැත්තට යොමු කළොත් මේ අවස්ථාව ශ්‍රී ලංකාව අර්බුදයෙන් අර්බුදයට ගමන් කරනවා. මේ අර්බුදයේ මූලාශ්‍ර උල්පත් ගොඩක් තියෙනවා. අපි මේ මූලාශ්‍ර උල්පත් පැහැදිලිව හඳුනාගත යුතුව පවතිනවා. ඔබ ඇතැම් වෙලාවට දන්නේ නැතුව ඇති, මේ ලෝකයේ ඉතාමත්ම වේගයෙන් දියුණු වෙන කලාපය තමයි දකුණු ආසියාව කියලා කියන්නේ. පෞගිය අවුරුදු 4-5 තුල ගත්තොත් ලෝකයේ වැඩියෙන්ම දියුණු වෙච්ච රට ඉන්දියාව. 7%ක විතර ආර්ථික වර්ධන වේගයක් තියෙනවා. බංගලිදේශය, පකිස්තානයේ මේ රටවල් ඉතා වේගයෙන් දියුණු වෙනවා. ලෝකයේ වේගයෙන්ම දියුණු වන කලාපයේ අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේකට අකමැති කණ්ඩායම් ලෝකයේ විශාල වශයෙන් ඉන්නවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු කණ්ඩායම් ලෝකයේ පුරා ත්‍රස්තවාදය වපුරනවා. අපි පැහැදිලිවම හඳුනාගත යුතු කණ්ඩායම් ඉන්නවා. ඉතින් අද ඉතිහාසයේ ලෝක යුද්ධ තිබුණා වගේ නෙමෙයි, තමන්ගේ වාණිජ ප්‍රතිපත්ති ඉටු කර ගැනීම වෙනුවෙන් වෙනත් රටවල ගැටුම් ඇති කරලා ඒ ගැටුම් වලින් ඔවුන්ට අවියායුධ විකුණ ගන්නට, ඔවුන්ට වඩා වැඩියෙන් සංවර්ධනය වෙන රටවල සංවර්ධනය අඩාල කරන්නට විශේෂ පියවරයන් තියෙනවා. එනිසා ජාත්‍යන්තර සම්බන්ධතා විවිධ ආකාරයෙන් අපේ ගැටලුවට තියෙනවා. මං හිතන්නේ මේ සිද්ධිය ඇති වෙලා දවස් 2කට විතර පස්සේ තමයි ඔබ දන්න පරිදි ISIS සංවිධානය මේකේ වගකීම බාරගත්තේ. මේක ලංකාවේ පැත්තෙන් බැලුවොත් ඔබ දන්නවා පවුල් 4ක් ඉතාමත්ම සුළු සංඛ්‍යාවක් කතා වෙලා කරපු වැඩක්. ඒ නිසා අපි සමස්ත මුස්ලිම් ජනතාවට හෝ අනෙකුත් කණ්ඩායම් වලට මේ අවස්ථාවේදී දොස් නැගීම වැරදි. ඒ වගේම මේ අර්බුදයේ තියෙනවා ඉතාමත්ම වැදගත් වෙන දෙයක්. සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී කටයුත්තක් කරන්නේ කිසියම් අරමුණක් උදෙසා. ඒ අරමුණ සමහර වෙලාවට කිසියම් ජන කොට්ටාසයකට භූමියක් ලබා ගන්න, එහෙම නැත්නම් කිසියම් ජන කොට්ටාසයක අයිතිවාසිකම් ලබා ගන්න. මේ අර්බුදයේදී මේ අරමුණ කියන එක වෙලා තියෙන්නේ පෞද්ගලික අරමුණ. මොකද මේ පෞද්ගලික අරමුණ තමන්ට දෙවියන් ළඟට යන්න. මං හිතන්නේ ඉස්ලාම් භක්තිකයන් මේක පිළිගන්නවයි කියලා. ඒ නිසා මේක ඕනම වෙලාවක වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි පැහැදිලිව කිව්වොත් මේ කට්ටියට මොළ හොදලා නැත්තම් බ්‍රේන් වොෂ් කරලා තියෙනවා. ඒ නිසා අපි මේ උල්පත හඳුනාගත යුතුයි. මොකද මේ උල්පත පෞද්ගලික පරමාර්ථයක් මෙතන තියෙන්නේ. පොදු පරමාර්ථයක් නෙමෙයි. කිසිම කණ්ඩායමක් මේ රටේ කොටසක් ඉල්ලන්නේ නැහැ. කිසිම දෙයක් මේ අවස්ථාවේ නැහැ. නමුත් තියෙන්නේ මොකක්ද? මේ පවුල් සුළු සංඛ්‍යාවක් මේකට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ සම්බන්ධ වීම තුළ මං හිතනවා අපේ රටේ ආරක්ෂක අංශවල
තිබුණු ගැටලු මේ සඳහා බලපෑව. අපි මූලාශ්‍ර සොයාගෙන යනකොට අපි දන්නවා මිනිසාට ජලය මෙන්ම ආරක්ෂාවක් වැදගත්. අපිට ජලය නැත්තම් අපේ කෙටි කාලයකින් මිය යනවා. අපිට ආරක්ෂාව නැත්තම් අපි කොයි වෙලාවෙ මිය යයිද කියලා අපි දන්නේ නැහැ. එනිසා අපි මේ රටේ ජලයට දෙන වැදගත්කමවත් ආරක්ෂාවට පසුගිය කාලය තුල ලැබුණේ නැහැ කියන එක මගේ පෞද්ගලික ඇඟීම. ලෝකයේ දියුණු රටවලට පුළුවන් ඒ රටේ ආරක්ෂාව ලිහිල් කරලා ජනතාවට ස්වයං විදියට ආරක්ෂාව සලස ගන්න කියන්නේ. ඒකට හේතුව තමයි වැඩි දෙනෙක්ගේ අධ්‍යාපන මට්ටම ඉතාම ඉහළයි, හැමෝටම රැකියාවල් තියෙනවා, හැමෝම බුද්ධිමත්, ස්වයං පාලනය වෙන්න පුළුවන් වාතාවරණයක් ගන්නට පුළුවන්. දැන් ඔබ හිතුවොත් නෝර්වේ, ස්වීඩන් වගේ රටවල් ඉතාම ලිබරල් රටවල්. ලංකාවට එහෙම වෙන්න බෑ. ඇයි ඒ? හේතුව අපි බහු ජාතික, බහු ආගමික සංවර්ධනය වෙමින් පවතින, අපි සියලු දෙනාගේ ආදායම් තවමත් අඩු මට්ටමක පවතින රටක අපි ඉන්නේ. ඒ නිසා අපිට මේ ආරක්ෂාවේ වැදගත්කම කියන එක අමතක කරන්න බෑ. ඒ ආරක්ෂාවේ වැදගත්කම මං හිතන්නේ මේ ආරක්ෂක අංශවලට පැවරීම පමණක් නෙවෙයි ප්‍රමාණවත් වෙන්නේ, විශේෂයෙන්ම ගම් මට්ටමේ, ග්‍රාම සේවක වසම් මට්ටමේ, ගෙවල් 10ක් 15ක් මට්ටමේ අපි අතර ඉන්න සාමාන්‍ය ප්‍රභූවරුන්, දැනුගත් අය, එදිනෙදා කටයුතු වලට යෙදෙන අය එකතු වෙලා මේ ප්‍රදේශයේ තමන්ගේ රටේ තමන්ගේ නිවාසවල ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කිරීම කියන එක ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් ඒකට ඉස්ලාම් භක්තිකයෙක්ද, සිංහලද, මුස්ලිම්ද, කිතුණු භක්තිකයන්ද කියන එක ඒකට අදාළ වන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්න ප්‍රධානම කාරණය තමයි, ඔබ දැපලා ඇති බොහෝ වෙලාවට මම රූපවාහිනී නාවලිකාවල කතා කරනකොට පැහැදිලි කරන එකම කාරණය, මේ රටේ තොරතුරු නැහැ. මේ රටේ තොරතුරු නැහැ. මොකද තොරතුරු නැහැ කියන්නේ, ඔබ ගමකට ගිහිල්ලා බැලුවොත් ඒ ගමේ කී දෙනෙක් ඉන්නවද, ඒගොල්ලෝ මොනවද කරන්නේ, ඒ අය අඳුරනවද. සමහරලාට දැන් අර දියුණු රටක් වගේ අලුතෙන් ගොඩනැගිලි ගොඩක් ඉදිවෙලා අල්ලපු ගෙදර ඉන්න මිනිස්සු අඳුරන්නේ නැහැ. දැන් ගම කියන සංකල්පයට ලංකාවේ නිර්වචනයකුත් නැහැ. මම ඒක මෙතන කතා කරන්න යන්නේ නැහැ. මොකද ලංකාවේ ගම කියලා කියන්නේ ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන එක, ඒම නිර්වචනයක් නැහැ ලෝකේ. සාමාන්‍යයෙන් ජනගහනය ලක්ෂයක් 50,000 ගත්තොත්, එහෙම නැත්නම් ජනගහනය 500ක් ඉන්නවනම්, ඒ වගේ කිසියම් ජනගහනයෙන් තමයි අපි ගම කියන එක හඳුනගත යුත්තේ. ඒක ලංකාවේ එහෙම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අපේ ගම් මට්ටමේ අපි අතර තොරතුරු බෙදාගන්නේ නැහැ. බෞද්ධ කට්ටිය බෞද්ධ විදියට ඉන්නවා, ඉස්ලාම් කට්ටිය ඉස්ලාම් අයගේ බැඳීමක් තියෙනවා, පන්සලේ බැඳීමක් තියෙනවා. මේ බැඳීම් එකට එකතු වෙන කිසියම් ආකාරයක විස්තරයක් අපේ පැත්තේ නැහැ. අපි සියලු දෙනා බෙදිලා ඉන්නේ ගම් මට්ටමේදී. ජාතික මට්ටමේදී බෙදෙනවා, ගම් මට්ටමේදීත් බෙදෙනවා. ඒ ගම් මට්ටමේදී බෙදෙන්නේ අපි අතර සම්බන්ධතා තියන්න කිසිම සම්බන්ධතාවයක් නැහැ. මම උදාහරණයක් හැටියට කිව්වොත්, මම අවුරුදු 12ක් ජපානයේ විශ්වවිද්‍යාල 8ක ඉගෙන ගත්තා, ඉගෙනුවා. පහුගිය අවුරුදු 2 ටෝකියෝ විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්යවරයෙක් හැටියට සේවය කරා. ඒ නිසා මම මේ ජපානයේ උදාහරණයක් ගන්නෙ. හැම වසරකම අවුරුදු 18 පිරෙන සියලු දෙනා ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවට කැඳවලා ඔවුන් අතර තොරතුරු හුවමාරු කරලා හැම අවුරුද්දෙම 18 පිරෙනකොට ඔබ වැඩිහිටියෙක්. ඒ වැඩිහිටියෙක් නිසා ඔබට ඔබේ ප්‍රදේශයේ වගකීමක් තියෙනවා. මේවා කරන්නට ඕනේ, ඔබව හඳුනා ගන්න ඕනේ කියලා ඒ අය අතර විශාල සමගියක් ගොඩනගනවා. ඒක ඒ ගමේ ඉන්න පුද්ගලයෝ මියන තුරාම ඒක පවතිනවා. අපේ ගමක් ගත්තොත්, අපේ ගමේ අවුරුදු 17, 18, 16 ළමයි ගත්තොත් එකිනෙක අඳුරනවද? ඔබට කියන්න පුළුවන් එකිනෙක අඳුරනවා කියලා? ඉස්ලාම් භක්තිකයෙක්ගේ ළමෙක් ගත්තොත් බෞද්ධ භක්තිකයෙක්ගේ ළමෙක් දන්නේ නැහැ, කිතුණු භක්තිකයෙක්ගේ ළමෙක් දන්නේ නැහැ. මේ අය අද ෆෝන් එකට කොටු වෙලා ඉන්නේ, අද අධ්‍යාපනයේ කොටු වෙලා ඉන්නේ. ඒ නිසා මිනිසුන් අතර සම්බදතා දවස ගානේ ගිලිහෙන රටක අපි ඉන්නේ. එහෙම වුණාම මිනිස්සු ආත්මార్థකාමී වෙලා, ඒක තමන්ට කැමති දේ කරන්නට පෙළඹෙනවා, පවුලේ කණ්ඩායමක එකතු වෙලා කරන්නට පෙළඹෙනවා. ඒ නිසා තමයි මම බොහෝ වෙලාවට කියන්නේ මේ ගම් මට්ටමේදී මේ කමිටු රැස් කරලා ගම් මට්ටමින් තොරතුරු වරගෙන
අපේ රටේ තීරණ ගන්න ක්‍රමයකට මේ රට කවදා හරි යන්නට ඕනේ කියලා ඔබට මතකයි ඇති මම පහුගිය කාලේ සෑම රූපවාහිනී මාධ්‍යකම් වගේ මේක පැහැදිලි කළා. ඉතින් අපි ඒවා පැත්තකට තිබ්බත් අපි අද මේ එකතු වෙලා ඉන්න මේ අවස්ථාව ඉතාමත්ම ස්වර්ණමය අවස්ථාවක්. මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මේ මිනිස් කමේ උල්පත සංවිධානයට මේ කොළොන්නාව ආසනයේ මේ ප්‍රදේශය රැස් කර මේ විදිහට කරන එක. ඒ වගේම මම කියනවා ගම් මට්ටමේදී ඒ ගමේ ඉන්න කණ්ඩායම් එකතු කරලා ඔබ ගිහිල්ලා මෙවැනි රැස්වීම් තියන්න ඕනේ සෑම ගමකම. මිනිස්සු අතර එකඟතාවයක් මිනිස්සු අතර තියෙන කාරණා ඔවුනොවුන් සැකයෙන් නොබලන තත්වයට ගේන්නට ඕනේ. එහෙම නැතුව අපි බලාපොරොත්තු වුණොත් රටේ ආරක්ෂක හමුදාවල් සියල්ල කරයි, එහෙම නැත්නම් රජයෙන් සියල්ල කරයි, එහෙම නැත්නම් කිසියම් ජාතියක් බය කරලා කිසියම් ජාතියකට තර්ජනය කරලා අනිත් ජාතියට ජය ගන්න පුළුවන් කියලා ඒ ප්‍රශ්නේ කවදාවත් විසඳෙන්නේ නැහැ. අපි අතර තියෙන සුහදතාවයේ වර්ධනය වුණොත් පමණයි මෙවැනි අර්බුදයකින් ගොඩ එන්නට පුළුවන්. ඉතින් මෙවැනි අර්බුදයක් ඇති වුණාම අපිට මොකද කරන්න පුළුවන්? කෙටි කාලයේදී කරන්න පුළුවන් දේවල් තියෙනවා, මධ්‍ය කාලයේදී කරන්න පුළුවන් දේවල් තියෙනවා, දීර්ඝ කාලයේදී කරන්නට පුළුවන් දේවල් තියෙනවා. අපි ඇත්තටම ගත්තොත් මේ අවස්ථාවේදී මේ රටේ නීතියට අපි ගරු කරනවද කියන එක ඉතාමත්ම වැදගත් වෙන කාරණයක්. ඇත්තටම මම අවුරුදු 54ක් දැන් මේ කොළොන්නාව ප්‍රදේශයේ ජීවත් වුණා, ලෝකේ පුරා සැරිසරුවා. නමුත් මම දකිනවා විශාල වෙනසක් මේ ප්‍රදේශය තුල. මම ඉතාමත්ම කුඩා කාලේ විද්‍යාවර්ධන විද්‍යාලයේ ඉගෙන ගන්නකොට මගේ පන්තියේ හිටියා ෆයිසර් හිටියා, ඒ වගේම මොහොමඩ් හිටියා, රාසික් හිටියා, ඒ වගේම මගේ පන්තියේ අනෙකුත් සියලුම ජාතීන් හිටියා. අපි පාසල් ඇරිලා එකට ආවේ. අද තියෙන ඉතාමත්ම ඛේදජනක තත්වය මම විශේෂයෙන්ම ඉස්ලාම් භක්තිකයන්ට කියන්නේ, දැන් අපි විවිධ ආගම් අනුව පාසල් ආරම්භ කිරීම වැරදි. ඒ වගේම පාසල් විතරක් නෙමෙයි මම දකින ඉතාම කනගාටුදායක තත්වය ප්‍රවාහනයේ වෑන් එකක වෙනම ගෙනියන්නේ ඉස්ලාම් ළමයි, වෙනම සිංහල ළමයි යන්නේ, වෙනම ද්‍රවිඩ ළමයි යන්නේ. කොහෙත්ම සංහිඳියාවකට ළමයින්ට අවශ්‍ය හැකියාවක් නැහැ මේ අද බිහි වෙලා තියෙන ක්‍රමය තුළ. අපි පොඩි කාලේ පාසල් යනකොට පාසල් ඉරලා කට්ටිය ඔක්කොම එකට ආවේ. දැන් බලන්න උදේ 7ට ඔබ හිටගත්තුත් පාරේ ඉස්ලාම් ළමයි යනවා වෙනම වාහනයක, සිංහල බෞද්ධ ළමයි වෙනම වාහනයක යනවා. මෙහෙම කොහොමද රටක ජාතික සමගිය ගොඩනගන්නේ? පාසල් යනවා විතරක් නෙමෙයි පාරදිවත් හමු වෙන්නේ එකිනෙක. ඉතින් අපි ජීවත් වෙන්නේ නමුත් එකම ආසන්න ප්‍රදේශයක. ඉතින් ඒ නිසා මෙන්න මෙවැනි අවස්ථාවන් මම අර කිව්වා වගේ කිසියම් වයසක කණ්ඩායම් ගෙනල්ලා අපි හිතමු අවුරුදු 10 15 අවුරුදු 25 ඒ වයස්වල කණ්ඩායම් එකට එකතු කරලා අපිට මේ ජාති ආගම් ඉවත් කරලා කරන්න මේ අපි කතා කරන ක්‍රමවේදයන් ගොඩාක් තියෙනවා ජාතික සමගිය මේ රටේ ගොඩනගන්න. අපි දන්නවා අනාගතයේදී මේ ජාතික සමගිය ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අපි මේ ජාතීන් සියලු දෙනා දැන් රට පුරාම පැතිරිලා විසිරිලා ඔක්කොම එකට ඉන්නේ. අපිට එක පැත්තකින් අයින් වෙලා තව පැත්තකට ගිහිල්ලා අපේ ජාතිය පමණයි ඉන්නේ කියලා ජීවත් වෙන්න බෑ. සියලුම ජාතීන් දැන් කොළඹ නගරේ ගත්තාම අපි දන්නවා 30% සිංහල, 40% 35% මුස්ලිම් අය ඉන්නවා, 30% විතර ද්‍රවිඩ අය ඉන්නවා කොළඹ නගරේ ගත්තා. ඉතින් මේ මෙතන තමයි සංහිඳියාව අවශ්‍ය. නමුත් කොළඹ නගරයේදී මම කියන්නේ ඉතාම දිනුදු පැත්තකට ගියොත් මේ ප්‍රශ්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් ඔබ කිඹුලාල වගේ පැත්තකට ගියාම ඔබට පේනවා ඉතාම දිනුදු මිනිස්සු අතර කිසිම ජාතිවාදයක් නැහැ. අම්මා සමහරලාට මුස්ලිම්, තාත්තා සමහර වෙලාවට කිතුනු, එහෙම නැත්නම් සිංහල බෞද්ධ ජාතිය සියල්ල මික්ස් වෙලා ඉන්නේ. ඒ වගේම මේ රටේ ඉතාම ධනවත් පවුල් ගත්තොත් කිසිම ජාතිවාදයක් අම්මා තාත්තා ඔබ දන්නවා ආර්යගේ මෙයා බැඳලා ඉන්නේ එහෙම. මේ සියල්ල ගොඩ නැගෙන්නේ මධ්‍යම පාන්තික එදිනෙදා රැකියාවන් කරන මිනිස්සු අතර පමණයි මේක ගොඩ නැගෙන්නේ. ඇයි ඒක ගොඩ නැගෙන්නේ? ඒකට අවශ්‍ය වන වටාපිටාව පරිසරය අපි නොදෙනුවත්වම ගොඩ නැගිලා තියෙනවා. ඒ නිසා කරුණාකර අපි අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ ආකාරයට අපි ඉන්න ළමයින්ට කවදා හරි දවසක මේක ශ්‍රී ලංකාව අපි මුස්ලිම් නෙමෙයි සිංහල දෙමළ නෙමෙයි අපි ශ්‍රී ලංකාව කියන තත්වයට මේ රට ගේන්න මම හිතනවා වැඩිහිටියෝ හැටියට අපිට විශාල වගකීමක් තියෙනවා. ඒ වගකීම කරන්නට ඕන තැන මම කියන්නේ ගම්. ඒ වගකීම පාර්ලිමේන්තුවේ කරන්න බෑ. ඒ වගකීම ජාතික මට්ටමේ කරන්න බෑ.
මොකද ගමේ මිනිස්සු එකිනෙක අඳුරන්නේ නැත්තම් කාට හරි පුළුවන් ගෙල බෝම්බයක් ගන්න. මොකද කාට හරි පුළුවන් ඕන දෙයක් කරන්න. එක පුද්ගලයෙකුට පුළුවන්. ඒ නිසා මෙතන මම අර කලින් කිව්වා වගේ පෞද්ගලික අයගේ පරමාර්ථ නිසා මුළු රටටම විශාල ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ තුල කිසිම ජන කොට්ටාසයක් තමන්ගේ ජාතිවාදය ඉදිරියට රැගෙන ආ යුතු නැහැ. එනිසා අපි අවශ්‍ය වෙන කාරණය තේරුම් ගන්නට ඕනේ. අපි එකිනෙකා අතර තියෙන සුහදතාවය මේට වඩා වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? ඒ ක්‍රමය අපි කරගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳව පුළුල් කතිකාවක් වෙලා ගම් නගර මට්ටමින් මේක ප්‍රායෝගිකව අනුගමනය කරන්නට ඕනේ. මේක මං හිතන්නේ පොලිසියට හෝ හමුදාවට හෝ මේක හැමදාම කරගෙන යන්නට බෑ. ඒක විශාල ගැටලුවක්. අපි එහෙම බලාපොරොත්තු වෙනවා නම් එහෙම වෙන්නත් බෑ. ඉතින් ඒ නිසා අපි දන්නවා හැබැයි ලෝකේ රටවල් බොහෝ දුරට අසාර්ථක වෙන්න හේතුව තමයි ආයතනවල තියෙන අකාර්යක්ෂමතාවය. අපි මේ අවස්ථාවේදී අවශ්‍ය තීරණ නොගත්තොත් නීතියට අනුව අපි කටයුතු නොකළොත් එතන විශාල ගැටලුවක් තියෙනවා. දැන් මම දකින එක කාරණයක් තියෙනවා. මගේ ගේ ඉස්සරහා මම දැකලා තියෙනවා හෙල්මට් නැතුව බයිසිකලේ යනවා. මං කියන්නේ කවර ජාතියකට කවර ආගමකට අයිති කණ්ඩායමක්. ඒක මේ මෙගොඩ කොළොන්නාවේ මේ කොළොන්නාවේ මම ওই දකිනවා මේ මෑත කාලේ. මම රටින් ආවට පස්සේ. ඉස්සර කවදාවත් මෙගොඩ කොළොන්නාවේ කෙනෙක් හෙල්මට් එකක් නැතුව ගියේ නැහැ. ඉතින් එතකොට අපේ වගකීම හැටියට වැඩිහිටියන් හැටියට අපි කියන්නට පුළුවන් වෙන්න ඕනේ ඔබ මෝටර් බයිසිකලයක් පදිනවා නම් හෙල්මට් එකක් දාන්න. ඒක මේ එයාගේ ආරක්ෂාව සඳහා තමයි අපි මෙහෙම කියන්නේ. මොකද ඒක වෙන ජාතික කණ්ඩායමක් දාගෙන ගිහිල්ලා අර නොදායන ළමයා දකින්නකොට අන්න ඇතිවෙනවා ගැටලුවක්. ඉතින් ඒක හැමතිස්සෙම චෙක් කර කර ඉන්න පොලිසිය නිලධාරීන්ට බෑ. ඉඩක් නැහැ. මොකද ඔය ඉතාලම නිලධාරීන් කණ්ඩායම ටිකයි. ඒකේ වගකීම තියන්නේ gedara ඉන්න වැඩිහිටිවන අපට. අපි කියන්නට ඕනේ මෙහෙම දෙයක් කරන්නට එපා. මෝටර් බයිසිකලයක යනවා නම් හෙල්මට් එක පාවිච්චි කරන්නේ අපේ ආරක්ෂාවට නෙමෙයි එයාගේ ආරක්ෂාවට. ඉතින් එහෙම නොවුනහම වෙන්නේ අනිත් ජන කොට්ටාසය සැකසිතනවා. ඉතින් ඒ නිසා නීතිය නිවැරදිව වෙන්නේ නැහැ කියන කණ්ඩායම තියෙනවා. ඒ නිසා අපි බලන්නට ඕනේ අපි සියලු දෙනා අතර තියෙන කිසියම් අඩුලුඩුකමක් තියෙනවා නම් ඒ අඩුලුඩුකම අවම කරගෙන අපි මේ අර්බුදයෙන් කොහොමද ගොඩ එන්නේ? ඒ අර්බුදයෙන් ගොඩ එීම සඳහා අපිට කරන්න පුළුවන් කැපවීම මොකක්ද? අපි සියලු දෙනා අතර තියෙන විශ්වාසය ශක්තිමත් කිරීම තමයි මෙතන අවශ්‍ය. ඒ විශ්වාසය ශක්තිමත් කිරීම උදෙසා ඔබ ළඟම ඉන්න ගෙවල් වල අය හා ඔබ ආසන්නයේ ඉන්න කණ්ඩායම් හා ඉතාම සුහදශීලී වෙන්න. මේ වෙලාවේ සිංහල ජනතාවගෙනුත් මම ආයෝජනයක් කරනවා. මුස්ලිම් ජනතාවටත් කියන්නේ ඔබ ළඟම ඉන්න ඔබේ ගෙදරට ආසන්න කණ්ඩායම එක්ක ඉතා හොඳින් ඔබ ජීවත් විය යුතුයි. එතන තමයි ලෝක සාමය තියෙන්නේ. අපිට එහෙම නැතුව මේ ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය විදිහට මේ රටේ ජාතීන් අතර ගැටුම් ඇති කරලා යුද්ධයක් නිර්මාණය කරලා මේක නැවත අරාබිකරයක් වෙනවට මං හිතන්නේ කිසිම ඉස්ලාම් ජාතිකයෙක් කැමති කියලා මේක සිරියාවක් වෙනවට මේක මේ අෆ්ගනිස්තානයක් වෙනවට. ඇයි අපි සියලු දෙනාම සාමයෙන් ජීවත් වෙන්න කැමති? ඒ නිසා ලෝකයේ තියෙන මූලාශ්‍ර තියනවා මේකට. ඒ ලෝකයේ තියෙන මූලාශ්‍රත් රට තුල තියෙන මූලාශ්‍රත් නැති කරගත හැකි එකම කාරණය තමයි අපේ සිත. අපි සියලු දෙනා වැඩිහිටියන් හැටියට සිත දියුණු කරගෙන අපේ කුඩා පරම්පරාව විශේෂයෙන්ම ළමයින්ට යම් ආකාරයක සංහිඳියාවක් ගොඩනගන්නට අපි ක්‍රියා කළ යුතුයි. ඒ වගකීම වැඩිහිටියන් හැටියට සෑම ආගමික කණ්ඩායමකටම තියෙනවා. ඒ නිසා මම නැවතත් මේ අවධාරණය කරන්නේ අපි සියලු දෙනා වැඩි හිටියෝ මේ ප්‍රශ්නේ දිහා පුළුල් විදියට බලන්නට ඕනේ. ඒ වගේම තවත් මේ ප්‍රශ්නේ උග්‍ර වෙන අවස්ථාවක් තමයි ඔබ දන්නවා ජනමාධ්‍ය. ලංකාවේ රටේ ජනමාධ්‍ය තියෙනවා. මිනිස්සු ජනමාධ්‍ය වලින් විවිධ දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනමාධ්‍ය බලාපොරොත්තු වෙනවා අයව විකුණලා තමන්ගේ channel එකේ ratings වැඩි කරගන්න. ඒ වගේම ඊටත් එහා ගිය සමාජ මාධ්‍ය තියෙනවා. Facebook තියෙනවා. ඒවායේ මේ රටේ ප්‍රශ්න අවුල් කරන්නට එක පුද්ගලයෙකුට පුළුවන්. ප්‍රවෘත්ති සංස්කරණය කරන පුද්ගලයාට Facebook එකේ ලියන පුද්ගලයාට රටේ ගැටලු නිර්මාණය කරන්නට පුළුවන්. ඒ නිසා ජනමාධ්‍ය පිළිබඳවත් ඉතාමත්ම වගකීමෙන් වැඩ කළ යුතු යුගයක් මේ. දැන් මම
ඇත්තටම ෆේස්බුක් එකේ ඉන්නවා. මගේ ෆින්ගර් ටිප් එකේ ඉන්නවා 20,000. 20,000ක් ඉන්නවා pages 4ක් එක්ක. මගේ ෆේස්බුක් එක විතරක් නෙමෙයි. තව ජාත්‍යන්තර වශයෙන්. නමුත් ඒ හැම දෙයකම අපි ධනාත්මකව තමයි අපේ අදහස් ප්‍රකාශ කළ යුත්තේ. ඍණාත්මකව අපේ අදහස් ප්‍රකාශ කළොත් අපිට මේ රටේ විනාශය තමයි දකින්නට ලැබෙන්නේ. හැබැයි Tamange විෂයපැත්තෙන් Tamanට ඕනනම් අවශ්‍ය නම් ක්‍රිටිකල් වෙන්න පුළුවන්. දැන් මම ලංකාවේ ආර්ථිකය පිළිබඳ මගේ පැහැදිලි තත්වයක් නැහැ. ඉතින් මොකද ලෝකයේ ආර්ථිකය දියුණු වෙනකොට ඉන්දියාවේ ආර්ථිකය දියුණු වෙනකොට අපේ ආර්ථිකය අඩු වෙනවා නම් අපි කෑ ගන්න. ඒක තමයි අපි කළ යුත්තේ අපේ විෂය සම්බන්ධයෙන්. දැන් ඔබ දන්නවා මේ අවස්ථාවෙත් ඇත්තටම ඔබේ මෙතන මං හිතන්නේ ඉස්ලාම් ජාතිකයන් සහ බොහෝ දෙනා මෙතන ඉන්න රජයේ රැකියා කරන කණ්ඩායම් අඩුයි. බහුතරයක් කරන්නේ ඉදිනෙදා වෙළඳාම් කටයුතු, බිස්නස් කටයුතු. නැ ඔබ දන්නවා ඔබගේ වෙළඳාම් කටයුතු වලට මේ රටේ දැන් වෙලා තියෙන තත්ත්වය. දැන් ඔබ ත්‍රිරෝද රථයක් දෙවුවා නම් ත්‍රිරෝද රථයට මිනිස්සු නගින්නේ නැහැ. ආදායම පහත වෙටිලා. ඔබ කිසියම් ව්‍යාපාරයක් කරනවා නම් ඒ කඩේට මිනිස්සු එන්නේ නැහැ. ආදායම පහත වෙටිලා. ඉතින් මේක මේ විදිහට මාස දෙකක් තුනක් ඇදගෙන ගියොත් මේ රටේ තනි තනි පුද්ගලයාගේ ජීවන තත්ත්වය ඉතා විශාල වශයෙන් පාත වැටෙනවා. ඒ සියල්ල වෙද්දී 10 වෙනිදාට පෙට්‍රල් මිල වැඩි කරනවා. ඉතින් මෙන්න මේවට අපි එකඟ නැහැ. ඒක මගේ ආර්ථික විද්‍යාව පිළිබඳ මාධර්ණ මතය අනුව මම ප්‍රකාශ කරනවා. ඒක දේශපාලන දර්ශනයක් නෙමෙයි, මම කතා කරන්නේ ආර්ථිකය පිළිබඳව. නමුත් ඔබ මතක තබා ගත යුතු දේ තමයි ජාතික ප්‍රශ්නය, රටේ සංහිඳියාව, ආගමික සහජීවනය සම්බන්ධයෙන් අපිට ඍණාත්මක දේවල් ප්‍රකාශ කරන්න බෑ. මොකද ඒක හේතුව මේ රට කවදා හරි දවසක අපේ ළමයින්ට සුරක්ෂිත කරලා මේ යාම තමයි අපි සියලු දෙනාගේම වගකීම. අපි සියලු දෙනා මැරෙනවා. තව අවුරුදු 50කින් මෙතෙන්ට එන්න පුළුවන් කෙනෙක් මං හිතන්නේ මෙතන ඉන්නවා කියලා. තව අවුරුදු 50කින් මෙතන ඉඳීද අපි ඉන්න කවුරුවත්? අපි කවුරුත් අවුරුදු 100ක් ජීවත් වෙන්නේ නැහනේ. අවුරුදු 100ක් ජීවත් වෙන්නේ නැහැ. මේ ඉතුරු අවුරුදු 50ට අපේ પરම්පරා ගණනාවකට අපි ජාතිය අවුල් කරලා, රට අවුල් කරලා අපි මැරෙනවාද? අනේ ඒක තමයි වගකීම. අපි තේරුම් ගන්න ඕන වගකීම අන්නේ එතන තියෙන්නේ. අපි සියලු දෙනා මිය යනවා. මොන ආගමේ වුණත්, මොන ජාතියේ වුණත් අපි සියලු දෙනා මිය යනවා. මේ අවුරුදු 50ට මොනවද අපිට කරන්න පුළුවන්? අපි ඒ වෙනුවෙන් අපි තව අය ලෝකේ නැති කරනවද? මේ ජාතිය, මේ රට විනාශ කරනවද? වසර 2500ක දීර්ඝ ඉතිහාසයක් තියෙනවා කියලා අපි කියනවා. එවැනි රටක මේ වගේ ගැටලු විසඳනකොට වැඩිහිටියෝ හැටියට ඇති වෙනකොට වැඩිහිටියෝ හැටියට අපිට තියෙනවා විශාල වගකීමක්. අනේ වගකීම අපි උපරිම වශයෙන් නොපිරිහෙලා ඉටු කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා වගකිව යුතු පුද්ගලයෝ විශේෂයෙන්ම දේශපාලකයෝ, එහෙම නැත්නම් රටේ ප්‍රතිපත්ති සම්පාදකයෝ, රාජ්‍ය ආයතන, මේ අයගේ කාර්යභාරයත් නිවැරදිව මේ වෙලාවේ විය යුතුයි. විශේෂයෙන්ම මිනිසුන්ට සැක නොසිතෙන ආකාරයට කටයුතු කිරීමත් ඉතාමත්ම අවශ්‍යයි. එතනදී වැදගත් වෙන කාරණයක් තමයි අපි හැමදෙනාම අපේ ජීවිත ආරක්ෂා කරගන්නා වගේම අර අපේ මේ රටේ ඉන්න પરම්පරාවට මේ රට ආරක්ෂා කර තැබීමේ වැදගත්කම ඉතාමත්ම අවශ්‍යයි. මොකද මැද පෙරදිග රටක් වුණොත් මේ රට, ඇමරිකාවේ යුද භූමියක් වුණොත් මේ රට වැඩක් නැහැ. මොකද අපේ පිහිටීම තමයි ඉතාමත්ම වටිනා දේ. අපි මේ දක්වා අපේ රට ප්‍රයෝජනෙට නොගෙනගෙන තියන්නේ ලංකාවේ පිහිටීම. ලංකාව ලෝකයේ ඉතාම වැදගත් තැනක පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බටහිර ජාතීන් මේ පිහිටීම අත්කර ගන්නට විවිධ යුද්ධ, විවිධ දේවල් මේවයි ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒවයේ ඉත්තු විය යුතු නැහැ. අපේ රටේ ඉන්න මේ ඉස්ලාම් භක්තිකයෝ, සිංහලෝ, කිතුරු භක්තිකයෝ මේ කිසිම කෙනෙක්. ඉතින් ඒ නිසා වැඩිහිටියන් හැටියට අපි තේරුම් ගත යුතු දේ තමයි අපේ වගකීම. අපි මේ වෙලාවේ වගකීම තේරුම් අරගෙන ඒ වගකීම ළඟ ඉන්න අයට, ළමයින්ට පහදා දීමට අපිට හැකියාවක් තියෙනවද? අපි ධනාත්මකව ඒ අය එක කතා කරනවද, ඍණාත්මකව ඒ අය එක කතා කරනවද කියන එක මම හිතනවා ඉතාමත්ම වැදගත් වෙන කාරණයක් කියලා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා ලංකාවේ කිතුණු පූජකතුමන්ට, අගරතු ගුරුතුමා ඇතුළු, ඒ වගේම අගරතු ගුරුතුමා ඇතුළු, ඒ වගේම සියලුම කිතුණු භක්තිකයන්ට. ඔවුන්ට මේ වෙච්ච විශාල අසාධාරණ හමුවේ ඉතාමත්ම නිහඬව මේ රටේ සාමය වෙනුවෙන් කරන කැපවීම. ඒ වගේම අනෙකුත් සිංහ